දපුතේ හතරවන කොටසේ හයවන පරිච්චේ දෙයක් එක තමයි මේකත වෙලා සිටින්නේ මේ මෙවැද්දි අපි පහෝගියෝ විභාග ප්‍රශ්නවල රුජු ප්‍රක්ෂේපනවලින් අහපු ගනන් ආශ්‍රෙන් ඒ අහපු ගැටලුවල අඩංගොලලා තිබර මේ සිද්ධන්තය කුමක්ද මේ ගානට පිවිසෙන්නේ කොහොමද මොනවිදි ප්‍රශ්ද මේ සිද්ධාන්ත කොටසේ අහන්න කියන කාරණා අපි සාකච්චා කරන්න සිත්්සිටිය පහලව භාග සහ දස් දාසය ාහගේ ගැටලු දෙක සාකච්ඡා කරා. දැන් එෙනවද දස් දාහත විභාගේ මෙහන රජු ප්‍රක්ෂේපන ගැටලුව කුම නාකාරයෙන් තිබෙන ගැටලුවට ප්‍රවි්්‍රවෙන්න්නේ කොහොමද තාක්ෂණකටපිටාව කොහොමදකින කාරණාව සාකච්චා කරන්න. රූපය දැක්වවෙන්නේ මුරුදුවානය වලින් සාධන ලද අන්න ලෝහය ද්‍රව්වය මුරුදුවානේ සාධන ලද අල්ලුවක සමාංශක රූපයක් අල්ලුවක සමාංශක රූපයක් වස්තුකොටසේ නම අල්ලුව සම්බන්ධ කල්ලු මුරුදුවානී දක්වා ඇති ආකාරයට හිත් තව් ස් slotොට්ස් දෙකක් කපා ඇත තව් දෙකක් මෙතර තව්වයි පහලින් තව්වයි තව් දෙකක් කපල තියමු. දී ඇති මිනුම්වලට අනුව x ඊතලය දෙසින් අල්ලුවේ ඉදිරි පෙනුමද එක්සී තලය දෙසින් ඉදිරි පෙනුම. එක්සී තලය දෙසින් මෙ ආකාරයට ඉදිරි පෙනුමවා. වයි තලය දෙසින් ඒ ඒ තලය මත හරස්කඩ පැතිපෙනුම අන්න දෙදස් දාහතවුරුද්දෙදි වෙනස් කරනවා හරස්කඩ පැතිපෙනුම. මේ පැත්තෙන් බැලූ හම පැතිපෙනුම තමයි. නමුත් අපට අදර අධත මෙන්න මේ ඒ ඒ තලෙන් කපපු කොටසේ චේදිය කොටසේ පැටිපිෙනුම එකඇන මේ කෙලවරේ ධාරයනෙහි මැදින් කැපුහාව පේන චේදිය පිළම ශෙක්ෂන් වීුව අඳන්න තියෙන ඉහලින් සැලස්ම අදන්න තියෙනවා මෙ අආකාරයෙන් තියෙන දී ඇති කොටු දැල තුළ හලම කෝන ප්‍රක්ෂපන ක්‍රමයට අදින්න. භාවිතා කළේ තු පරිමාණය එකට එකකි සියම මිලිමට වලිනි අල්ලුව නිෂ්පාධනය කිරීම සඳහා අවශ්‍ය අවමමාන සංඛ්‍යාව ලකුණු කරන්න. රූපය පරිමානයට ඇඳනු මැත. අවමමාන සංඛ්‍යාව ලකුණු කරන්න. රූපය පරිමානයට ඇද ඇත. දැම් මෙහිදී ඔබට පැහැදිලිව පේනවා අදිිරල්ලද්දේ පරික්ෂා කරේ. ඒවා කවුරුත් දීර තියනවා විතරක් ලියනෝ කොලේ එකේ එද්දැකට පුළුවන් ඒවා ලියල තබන එඇ විාගෙන් විභාගට මේක වෙනස් වෙනවා. දැි එකට එක පළමුකෝන ප්‍රක්ෂේපන කරමට අඳින් දැනවා. අනිින් ඇදි බලමුදයෙන් අපේ පිහිටීම කු හොමවෙීද මෙවස්තු එ පිහිටීමකු හොම වීත. ඉදිරි පෙනුවෙන් පටන්ගත්තාහම පැතිපෙනුමට යනවා. බ්‍රමණය? දක්ෂිනා වර්තයි ග්‍රමණය දක්ෂණ වර්තයි දක්ෂිනා වර්තනං කොහොම දපියයන්නේ ප්‍රථම කෝනපු ගමයට ඉදිරි පෙනුම පැපේ සැල හරණ දට එක්සයි හොයන්න පයි එක්යි ගණනය කරන්නයි ගණය කරන්න ඉදිරි පෙනු මේ සම්පූර් දිග ප්‍රමාණය කොහොමද ගල් හොඳින් බලන් මේ සම්පූර දිග ප්‍රමාණය මේ තිබන්නේ අසුවයි සම්පූර දිග ප්‍රමාණය අසයි ඉදිරි පෙනු මේ සම්පූර් දිග ප්‍රමාණය මේ දිලතින දත්වය මේ තිබෙන රෝපසටු අස්සුවක්කො ගැගයක් පේෙන ා ප්‍රශ් බල ාග ප්‍රශනය ගලන කන සම්පූර්ෂ ප්‍රමාණය පැතිපෙන මනි පැත්තර ගිහාම මේ පැත්තෙන් පෙනවා පැතිපෙනේ සම්පූර්ණ පලල මෙන මෙතන සිට මේ ධාරයට තිස්පායි මේකෙ ගණකම දහයයි එක් ඔක්කොම කොච්චරක් වෙනවාද හතල් ස්පායි උස ප්‍රමාණය අසුවම තමයි මේ උස ප්‍රමාණයමතා මේ පැත්තර තිය සැලස් මේ පලල මේටික අසූවායි මේ පැත්ත වෙනවා කිය දක්වාද කතලිස්පා හරි ඔන්න පේනාකාරය දැමකෙන්මං එක්යි ගලනය කරගන්නවා එක්යි ගලනය කරගෙන ඇඳීම සිදු කරනවා මුලිම පටන්ගන්නවා සැලස්මෙන් අඳින්න ඉදිරි පෙනමෙන් අදින්න පටන් ගන්නවා පැතිපෙන මදිනවා ඉළඟට ඉදිරිපනුම් පැතිපෙනුම් ප්‍රක්ෂපණය කරමින් සැලස් මදිනවා මෙන්න ඇද තිබෙන ආකාරය එයටයට පහලින් ඉදිරිපනුම් පැතිපෙනුම් සැස් මෙෙන් නොන ප්‍රක්ෂේපනරේකා මෙතනින් පීටනවා හැර ඉදිරිපෙනුම මේ පැත්තෙන් බැලූහම මෙන්න මේ කොටුව මා පෙන්න්නං පාට වර්ග කිහිපයකින් ල් පාර්ටිංක් ඔන්නෝ කැඳින් දන. මේ තලය අදින්ඩනය ඒ තලේ තුළ කුහරේ අදෙන්ටඕ හරදි මෙහිදී අපිට විශේෂයෙන් වක්්‍රධාරමි වක්‍රධාර තිබෙනවා. වක්්‍රධාරණ තිබෙන කවකටුව භාවිතා කරන්න වෙනවා. වක්ක්‍රධාර ඇඳිබ සුදහා කවකටඩුව භාවිතා කරන්න වෙනවා ඉදරි පෙනවා තල දෙක මුන්දර බලන්න නිරීක්‍ෂණය කරන්න ඉස්සර අපි මේ අඳිනමට වඩා මේ ඇඳපු ක්‍රමවයදය දෙස මනා සිහියෙන් අවබෝධයෙන් බලනකොට මේ ගැතතුරතර තාක්ෂණක ක්‍රමවයද ඔබට ඇඟට කාවදිදවා. ඒ අවශ්‍ය ඉදරයේ දි රෝවීන් නිර්මාණය කරන්න මොහලට ඇද නක ඩ ප්‍රශ් කාර තත්වන්න මුහුණ දෙන්නව වවාේඒ ප්‍ර් කාර තත්වට පිතුර මයි භග ප්‍රශ්න්ක දෙදෙන්නේ මේ ද්ධන්ත මේය ගන්නන්න. තන ද ුව. ඒවා ඔබ විසින්ම නිරාකරණය කරගත යුතු දන්න කෙනෙක් මේ අසා දැනගතටී. මේ කරන්න මෙහෙමුවයි කියලා බැහැ ඒවා ඩරෝවින් දහයක් පාලක්කතර තනයෙන් අධින්න ගත්ත හම මේ ක්‍රමයදට හුවෙනෝ. අතට හුරුවෙනෝ. පැන්සල මේ අදඩුල මකන කෑල මේ සයල්ලම හරුවෙන් ඕනෙ. හුරුවෙන අදින්න මූනේ. අවමාශයෙන් දහයක්වත් මේ රූප සටහන් දහයක්වතඳ තබා ගත ඔන්න ඔ ජෑග්‍රහණය කරලා තිබෙනවා. දැඟීලකට පැතිපෙනුම. පැතිපෙනු මනිින් පැත්තම් බලතිය පැතිපෙනව මෙයාගේ චේදීය හරස්කට කැපුූ හාම පේනාකාරය දැට කෙලින් මනි ගන ගල මේ පැත්ත කෙලිම පැත්තෙන් බැලුහම පේෙන ර අඳන තිය මේක තියෙන මේ මැදින් කැපු හම පේෙනකාරය මේ මැදින් කපල මේ පැත්තෙම් බල ආකාය දම අදිින තියෙන් එය පේනව මේ විදියට මෙයාගේ උස හරියට මේ උසට සමානයි ප්‍රක්ෂේපනය ක්ෂපනය කන කරනාව. ඉදිරිපෙනව ප්‍රක්ෂපය වනවා. මේ කුහරේ තමයි සුදු පාඩි පේන කුහර ඒහල මට්ටම මේ කුහර ඒහල මට්ටමට සමානයි. පහල මට්ටමට සමානයි. මේ හරහා යන කේන්ද්‍රය එකමර ඒකාව. මොන ප්‍රක්ෂේපනය කර අපට මැනමැණන්න දෙයක් නහේ අපි මේ රූපේ ඉදිරිපෙනවවා මැන ලඳිනවා මෙැන ම මෙතර ල තැන තින දුරමයිනවා අය මේ මයින්නද නෑ ෙලිය මේ ේ හ ගන්න තින රලති. රි පුවෙන් බුවවා මේ කුහර උඩ මටම මෙතරද බැලූහාම ඒ මට්ටමට සමාන මෙතමයි කුහරය පීන්න. ඒවගේ ඔබහරඩ පුළුවන් ඇයිසාර හරස් ආකාරයට මේ චේදනය කල්ල පෙන්වන්නු අප ඊළ කොටසේ ඔබට පැහැදිලි කරනවා කිසියන් වස්තුක කොහැරි කැපුණනම් කැපුුම් ධාරය චේදය හරස්කඩ විදිට මේ විදිට අදු කල පෙන්වා ක අදුර කිරීම. ගරි එකක හැ්චි හැ් කරන කාරණම් ඕන ඉදිරිපෙනුම පැතිපෙනුම සම්පූර්යෙන් යදග නිවර වෙලා අපි යනවා සැලැස්මට සැලස්ම නිර්මාණය වෙන්නේ මෙන්න මේ ප්‍රමාණයට සමානයි මේ ප්‍රමාණයට සමා පරිමානයට ඇදරනහ පරිමාණ අදළගත්තා මේ පල මේ පල්ලට සමානවිෙනවා මේ පල්ල මේ පල්ලට සමානයි ද ඔබට ොඩ්ඩක් ඩිු පේන ති නමුත් අනිවාර පල්ලම තමයිතියෙන් ඉට පස්සේ ඉහලින් බැලූහාම සැගි ධාර් මෙයාගේ එද්ජකමි කෙලිම ප්‍රක්ෂේපණවා මෙතෙන්ට මේ එ්ජක ප්‍රක්ෂයපනනො මේ්ජ කලෙිව ප්‍රක්ෂේපනය කරන්න පුළුව මේ කෙලවර ප්‍රක්ෂේපනය කරන්න පුළුවන් මේ කෙලවර ප්‍රක්ෂේපනය කරන්න පුළුව මේ කෙලවර පක්ෂණනය කර ඒ වගේම මේ ධාරය මේ ධාරය මෙතැන් තරගන මැතන ක්‍රොස් කරල මේ ප්‍රක්ෂේපන කල මේ ර නිර්මාණය කරන්න පුළන්. මෙ තනින් මේ දෝවිීන් දිහ බලාගෙන මෙ කොහොමද මේ ඇද යැයි වෙනක ඔබප කල්පනා කන ඇති. අපට මාර්ගය පෙන්න්න නොවා මෙ මෙහෙම කරන්න කියලා. ඉතුරටික කරෙන ඔබ සතු කාරණාවක් තනින් අඳන්න ගන්න. තනින් රගෙන මාකින්න කත්ත එක බලනවා. මාකි එක මේ ඉීර තියෙන්නේෙ ඇයි. සැඟිධාර් කඩරේකා වලින් මදදරේකා. ඒ ක ැරින විතරයි මිනක ලන්න මාකෙනක බලබගවා මේ ප්‍රශ්යට පිළිතුර හම්බ වයාගේම සෑම තැනකම ප්‍රශ්කාරය අවස්ථා ගොඩාක් තියෙන් පුළුවන්. එස ඇඳී මනිවාරය බව ඇවතත්මාමේ මීඩිය දර්ශන හර ඔබට මතක් කර සිටිනවා. මේ උගන්නන ගුරුවරයාද ඔබ වැනි සමයක මේ දෝවින් මුලසිට ඉගෙන ගත්ත පුද්ගලේ මුලවදියත් අපට පැන්සල හුරුනෙහේ මකන කෑල්ල හුරුනෙහෙ කොළේ ජරාවෙනවා ඉන්න බැහැ නමුත් ඇඳීම ඇදීම ඇදිීම පුරුදු නැවසමගම ද්‍රෝමනික දයා බැලුවා මේකින් වෙන මේකින් මේක විනි හමයි මේක වෙන හෙමයිකෙල්මයි බේටම හිතැන පටන් ගලු. එක අදන්න අවශ්‍යයි ප්‍රගුණ කර යුතුයි. දෙමයාගේ ඊට පස්සේ ඉදිරිපනුම් පැතිපෙනුම් සැස්මකිල ලියල ඉර වෙලා මාන යොදන ක්‍රමයට අනුවෝ මාන යොදන්න ඕනෙන් වක්්‍ර ධාරවට මාන යොදර විහක්තියනු ඒ මානයේ දීම සහ භාවිතා කරන ටික්නස් එකක් තිබෙන ගණකමක් තියෙනවා අධාර සිහින්දාමරේකා, ගණදාමරේකා, සැගිධර මදරේකා ලකුණු කරන ක්‍රමය ොබි ගැෙන තිබෙනවා. මුල් කොටස් වලදි ඒ සඳහා රේකා වර්ග නිර්මාණය කර හැටියා ඔබැඩිගැගැන තියෙනවා. මාන යොදනාආකාරයක මාන දහමේ සහෑෝ මානයකට ලකුල් ලබාදිීලතමයි මේ සම්පූර් ලකුණු ප්‍රමාණය මන්ද්‍රෝවි එකට එකතු කරගල්. මෙන්න? දස් දාාහත ප්‍රශේයේ මාකී එක ලකුුණු ලබාදී තිබෙනා කාරය පෙනුම් තුන නම් කර ඉහත පිළිවනට තිබේ නම් මෙිච්චන ලකුණු ප්‍රමාණයක් කම්බෙනවා සම්මතරානුව නිවැරදිමාන දැක්වීම තිරස් සිරස් වක්්‍ර වක්ක සඳහ කවකඩු භාවිතා කරල තිබෙනවන මෙවැරදි පරිමාණය භාවිතා කර තින මෙන ලුණුහම්බිෙන ඔබට අවශස ලකුණු පමාණය නෙවේ මේ පොයින්ටක වැරදි පිලට ඉදිර පෙනුම් පැතපැනු සස් තර ලු . සිරස් තිරස් ්‍රේකා නිවරද ලකුණු කරතිබෙන වනම් ලකුණු ලැබෙනවා වක්ක රේකා සදහා කවකට්ට භාවිතා කර තිබෙනවන ලකුණු හම්බෙනු එවා නිවරදි පරිමාණගත වදල තිබෙනවන ලකුණු අහම්බෙනවා මේ තවයි එාහගින් බලන්න යපි. ඉන්ජර එරු ඇදීම් පෙනුම් තුනම නිවැරදි වනම් කිරීම පෙනුම් දෙක් නිවරදි වනාම් කිරීම. ම් තුන නිනරදිවෝ නම්කිීම. පෙනුම් යටින් ඉදිරිපෙනනුම් පැතිිපිෙනුම් සැස්මකිල නම් කරනවට ලකුණු ලබෙනනාාකාරය. සම්මතරු නිවැරදිෝ මාන දක්වාතිපිෙන ආකාරය. තිරස්මානයන්ට සිරස්මානයන්ට වක්‍රමාණයන්ට. තිරස් මේ පැත්තටමාන දැ මේ වස්තු කොටස ගත්තොත් මේ වස්තු කොටසේ මේ පැත්ටරමානය වෙස්සයි. මේ පැත්තටමානය පහලවයි. වක්‍රමායිමි ද කාරම යිලක්ොටසෙන් පැදිිරන්න. වක්ක්‍රමාණය නදනාකාරයට ලකුල් ලබාදන. මෙවැරදි පරිමාණය ඒ මධ්‍යරේකාව මධ්‍යරේකානයවර ද සලකුණු කරදි නොට ලක්වාම කැපුුන් තලය නම් කිරීමැැන් තලය අකරට පැතිි පෙනු කියර තමයි අපි කියන පැපෙන ටි දාන ඒ ක්ෂන් කිය පැතිබෙන කිර තරක් බේ. එම යටින් වරහන්ගත්‍රදාාන්නේය නම කැපුන් තලේ තමයි පඇැපි ලෙස ගන්නේ එයත් අන්න ලකුණ දෙන කරනවාට ලකුණ එකක් කම්පය මේ විදියට ග්‍රේකය කවකටු භාවිතා කිරීම සමඟ මුළු ලකුණු ප්‍රමාණය ඔබට හිමි වෙනවා සරරේකයමි හැචිං අර කැපුුන් ධාරය අඳුරු කරනවාට හැචිින් ඒ වඩත් ලකුණු හම්බෙනවා සැලස්බට වෙනවෙනම සියලුුව මාන දහතුනක් ඔබට මෙහිී බලාපොරොත්තුන යිභග පරීක්ෂකවරය ඒ ගානදී ඒ කතා කර අපි දෙදස් දාහත ගාන දැස් දහට අවුරුද්දෙන් පස්සේ ඔය බාග අලුත්තනවා ය අවුරුදෙදී විහෝගත ප්‍රශ්නය සඳහා ලකුණු අනුවක කොටසකට උබටිහිමිය ලකුණු අනුවක් හැත්ත පහා ආසන ප්‍රමාණයතිබ ලකුණු ප්‍රමාණය අනෝදක්වා ඩ වෙනවා. දට බලන ප්‍රමාණත් අපේක්ෂා කරන ප්‍රමාණයක් ඔබේ වැඩිවෙන බවයි තේරෙන්නේ. මේග අරුදු ප්‍රමාණ ස්සරට ිස්සරට ස්රාට ස්රට ය අද දිද්‍රිය නානගතයේේදී තවත් මේ ද්‍රෝවින් නඩ්වන්සේ. මේ පහුග අවුරුදු දෙස අවධානය ොම කරනකොට බොහෝ අවස්ථාවල මුල් අවුරුදු පහායේ. දිරි පෙනුම පැතිපෙනම සැස්ම ඒ වගේම ප්‍රථම කෝන තෙව ඕෝන ප්‍රක්ෂේපන ක්‍රමේයට දාළ සංකේතයම හල තිබන්නේ. ඇගේ ප්‍රක්ෂේපන රේකාව, මෙ තිබෙනට ප්‍රක්ෂේපන රේකාව, මේ ප්‍රක්ෂේපන රේකාවටත් ලහුණන ලබදී තිබුන්නේ නමුත් ඉදිරි අවුරදලද මේ නිවැරදි ක්‍රමවේදයයටට ලක්කුණු ලැබේ නිසා හරයාකාරව මරීක්‍ෂණය කරන්න. මේ වීඩියෝ දර්ශන බලන අය කුම අෞරුද්ධක දරුවන්න්නකි ලබී දනි නෙහේ. උතු ගරනාවක් මේ ඩෝ දර්සන් නරබන ඔබ හරියාකාර සිදධාන්තය නිවරද තිරීගෙනගෙන තිබනොත් ඕඩම් ප්‍රශ්නික සාර්ථකම් මනදීමේ හැකියාව තිබෙනවා. දෙැපි දෙදස් දහන මේ වර්ෂී අවයෝග තරචනාව කර යවධනයම කරමුු මේක තරමක වෙනස් සාකාරයහෝ අපි මේකර කලා රිවස් ද්‍රෝවීන් අඳනවායි කියලා දැපි ිච්චර කල් කතරෙක්ු අදධපුති සමාශරූපිය පෙනුම දීලා සමාශවරූපය පෙනුමෙන් ප්‍රථම කොන තෙවන කොන පක්ෂප ප ක්‍රමයට අදාළව අන්දින දෙෙන ඉදිරිපෙනුම් පැතිපෙනුම් සලස්ල්. රිවස්කා අදිනවයි කියලා කියනව එකට ශිෂ්‍යයන් රිවසද වයි කියලය ඉදිරිපෙනුම් පැතිපෙනුම් සලස්සම දෙෙකට ආශ්‍රෙන් නිවරදි සමාශ්‍යක පෙනුුව දින්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් පළමුුවතාවට දස් ධනමය අවුද්ද. ගට හන අ මේ ගන නැරෙක්ෂණය කරම. රූපයේ දක්වා ඇත්තේ මුරුදුවානය වලින් තන්න ලද යන්ත්‍ර කොටසක ප්‍රථමකෝන ප්‍රක්ෂයපන ක්‍රමයට එකට එක පරිමානයට ඇද ඇති ඉදිරිපෙනුම් පැතිපෙනුම් සහ සැරස්මර් ඒතනය මගින් දක්වා ඇති ස්ථානය මූර් ලක්ෂය ගෙන මෙන්න මේ ස්ථානය මූර ලක්ෂය වශයෙන් ගෙන මේ පොයින්් එක මූර ලක්ෂය වශයෙන් ගෙන සමාශක පෙනුම සපෑ ඇති ජාලකපත්ත්‍රයෙහි. නිදහස් අතින් ඇඳ දී ඇති මාන සියල්ලම සමාංච සමාසක චිත්‍රය සලකුණු කරන්න. පැම් මේ කඳින්න දෙනෙ නිදහස් අතින්. කොමලදන් දෙෙනෙ නිදහස් අති. මොනපත්්‍රේද ජාලකපත්්‍රයේ. ජාලකපත්්‍රයේ. දැම්පුතේ මෙදර තියෙනවානේ ජාලකපත්ත්‍රය කියන එක. මේ ජාලක පත්ත්‍රය සඳහා උදාහරණයක් මේ රෝපයක් විස්්සයි විස්වුරද්ධ දිලා තියෙනවා මෙ තිෙන විස්්සයි සවුරුද්ද විසයි සෞරුදර තාම කියනේ මැගේ ඩොට්ම ඩොට් මේ හරහා මෙන්න මෙහෙම ගත්තහ මෙන්න මේ රේකා වැන්දාහම මේ පැතර රේකා වැඳහම මේ අතර පවතින ංශක තිහායි මේ අතර පවතන අංශක තිහයි අ ඔයයාගේ පත්ේක තමයි ජාලක පත්‍රයක් කියලා කියන්නේ මේ පත්තරයේ මෙන්න මේ දෙකක් අතර පරතරය මේ අතර පරතරය ප මිලම කියලා ගන්න. මේ අතර පරතරය කියයි කියලා ගන්නවාද දහයක් මිලිමීට කියලා ගන්නවා. නොනොකතව ති අපි මයින් ඔන්නේ නිදහස කත අින්න පුළුව ඔරේ ක දෙකක් අර පිරක් ගලනය මිලිමිටු දයයිඒ ජාලක පත්තරයක් ඔබට ලබාදන ොවයි භාගතිී එක තම අඳන්න තිය. අපි දහස් විස්ස ගානේ මාකින්ද කිය තියෙන පින්තූරයක් තමයි ඔබට මේ පෙරෙන සල සලතියෙන් අපි නවත දස් දහන මේ ගානටමු සමාශක රූපයේ සැගිධාර දැක්වුීම සමාශක පරිමාණය භාවිතාකිරීම අවශ්‍ය නෝල නමුතුන් චිත්‍රය ඇඳීමේදේ ජාලක පත්‍රය ආසනය තිද්දක අතර දුර මිලිමිට දහයක් ලෙ සලකන්න යි් ඔ මේ ාල තමයි නැවතත් ලොකුවට තියන්නේ මෙන්න එනවා ඉදිරිපෙනු පැතිපෙනු සැලස්මට දැන් ඔබ සමාංශික රූපයක් අඳිනවා අපිකෝ මේ වස්තුව සමාශකරූපයක් ඇන්දහම එන්න මේ විදිහයට කියලා. අනිවාර්ය මේ පැත්ත සැලස්මමනේ ඒ වෙනස් එන්න එහෙන. දැවබට ප්‍රශ්නයක් වෙන්න ඕනේ වැදගත් ප්‍රශ්නයක් මේ පැත්තෙන් වම් පැත්තෙන් දකුණු පැත්තෙන් මොකක්ද ඉදිරි පෙනුම මොකක්ද පැති පෙනුමය ගැටලුවක් වෙන්න පුළුවන් ඔබ දන්න මේ ප්‍රථම කෝුණන ප්‍රක්ෂපන ක්‍රමය කියලා එකට හේතුව කොමක්ද? ඉදිරිපෙනුම පැතිපෙනුම ඉහලින් පිහිටා තිබෙන්නේ ෆස්ටෑන්ගල් වල ඉදිරිපෙනුම සහ පැතිපෙනුම පහලින් පිහිටා තිබෙන්නේ තඩ ඇල් පජක්ස ව කනකස්ටෑන්ගල් ොස් ටෑන්ගල් තඩ ඇගල් ුනා කියලා ප්‍රශ්නයක් නැහැ නැමු අපි මේකින් තේරුම් ගන්නවා ප්‍රථමකෝල ප්‍රක්ෂයපන ක්‍රමයේ දක්ෂිණ අවර්ථ බ්‍රමණයක් නම් මෙන් පැත්තයි වාමා අවෘුථත බ්‍රමණයක් නම් එය අනිින් පැත්තයි මලන් දක්ෂනාාවර්ත බ්‍රමණයක් වෙන්න කොහොම වෙන්න ඕනද මෙය ඉදිරිපෙනුම බවට පත්වෙන්න ඕනේ මෙය පැතිපෙනෝ බවට පත්තෙන්ට ඕනෙන්. එහෙම වනොත් මේ ආකාරයට දක්ෂණාවර්ත බ්‍රමණයක් ලැබිලා මේ වස්තුව ඉදිරිපනුම් පැටිපනුම් සැලස්ම ෆස් ඇගල් ප්‍රජක්න් ප්‍රථම ෝුණන පක්ෂපණ ක්‍රමේයට පිට ඔොන දස්. මූල ලක්‍ෂය වශයෙන් ඒ අරගෙන ඔතැන්ට් ඒ ගන්නවමි ඒ අරගෙන මෙන්න මේ ඉදිරිපෙනුම මේ පැත්තට කාවත්දනවා. මේ පැතිපෙනුම මේ රූපය මේ පැත්තර කාවදනවා සැලස්ම මේ පැත්තර කාවත්දනවා. ඔනො ඇත්තිෙන සිද්ධාන්තය ඔොළුවට අවශ්‍යයිෙන්. දැන් ඉදිරිපෙනුම අර පුෘ්ටයට කාවැද්දීම පැතිපෙනුව මේ අංගත පැත්ති පෘෂ්ටයට කාවවැද්දීම සැලස්ම එල පුෘෂ්ටයට කාවැද්දීම කාටබාරද? ඔට බාරයි අපි තියරී ගැන්නවා ඔ ගන්නපුත් ති්‍යරීෙන් දැම් මෙදැන්ටව පැට්ටිස් එක අන දැක්කනේද අප ඕක දෙන්න බැහැපිට මේක ගතයුත්තේ ඔබමයි දැවබ නිදහසේ කල්පනා කරන්න කොහොම සමාංශකරූපයක් වෙයිද බොහෝ දරුවන්ට මෙය ගැටලුකාරී බොහුමයක් දරුවන්ට ගැටලුකාර ඔබට ද ගැටලුකාරී ඔ මුලින්ම මේ වගේ ගානකදී ැබෙන කටුොල් අරගෙන මේක රප සරක් ඇදල බලනව කටු ඇැල බ නොද ෙම මෙහමවොත් හම ද හෙමවොත් හෙමේද කියලා බලලා පසේ තමයි අර ජාල පත්තරයට ගිල්ලක් නිවැරදි සටහනදගන්නේ දැ මේ පැත්තෙන් බැලූහම මෙන්න රූපය මෙන්න රූපය මේක ඉදිරි පෙනම මේ පැත්ත මේ වෘුත දෙකක් පීනවා. එකවෘරෘත්තයක් කඩරේකා අනිත්තුෘර්තය නිවැරදි ආකාරයෙන් පේනවොද. ඇයි එහෙම කියන්නේ. මේ කුඩාවෘත්තය හරියටම පේනවා පිටපසි තෙනවූෘතය සැංගිධාරයක් ලෙස පේන්නේ වඩගු සංකීරණත්වේ. ඒ නිසා තමයි මෙතලදී මේක තනිලයින්න එක ඇඳලා ගණදාමරේකාවක ඇදලා අනිත්්‍යව කඩරේකාවක ඇදර තියෙන. ඒ වගේම මෙන්න මේ පුෂ්ටය සම්පූර්ණව තිබ්බට එයාගේ පිටපස පුෂ්ටය ඇංගලවෙලා ඇලවෙලා. එනිසා එය දැක්වීම මේවිදියට කඩරේකාවකින් පෙන්නුම් කරනවා. මෙයාගේ පැතිපෙරුමටආාවහම ගේ පැතිපෙනුට අාවහම පැතිබෙනව මැද හිස් යුුවක්සර යාකාරයට යිතියෙන්නේ යුවකුර ආකාරයට යුවකුර යාකාරයට එ යුුවකම ආකාරයෙන් පේනවා නාග මෙන්න මෙතනින් ආනතව කැඩනවා ඒ රක් බවට පත්වෙන්න්න ඕනේ දෙ පැත්ත වෙනවෙනම කුහර දෙක මධ ඒකාවත් එක්ක කුහර දෙක කඩ රේකාවලින් පෙන්නු කරනවා සැලස්ම මෙආකාරයි මේ ලයින් දෙක එකක් මේ එකක් මෙයාකාරයි මේ පරිච්චේදේදී මා මේ අඳන්න උත්සාහ කරන්න හෙයවත් එක් එක මා මේ මූ ධර්මය පමණයි සාකච්ඡා සමාෝචන ප්‍රශ්වලදී ංගුත්ය කදනවා තරම කමාරු විභාග ප්‍රශ්න හෝ අනුමාන ප්‍රශ්න දැනඩොම මේ අදහස ගන්න ඔට මේ හිතනවද හිතනවද මේ හිතීමේ හැකියාව හිතන විදිහ වර්ධනය කරගත යුතුයි දෙබලන්න කොමෙකට ලකුණු ලබෙන විදිියපති ැ මෙතරදී අපි අර කලින් පරිච්චේ දේ ඉගෙන ගත්තා කාරයට සමාශක වවර තදින්න්න ඕනේ අඩ සමාංශක වෘර්ථවල වැද ගත්කම සමාංශක වෘුත කිවවුණුවන අන්න වෘතයක් අනන්නේ සමාංශකවෘතයක් ආකාරයට ඒ සමාංශකවුරුත මෙන් සමාංකවෘත සමාංශකවෘත. දැන් ප්‍රශ්්‍රයක් එෙනවා මෙහෙම තිබ්බොත් නං අපි මේ පළමුඹ තලය ඒ තලය මේක බීතලය මේක සීතලයකි ලඳුරාගන්නවා දෙැ මේ වවෘත තියෙ මොන තලේද. ගෙද බී ගෙද සීගෙද කල්පනා කරන්න දෙකම තියෙන්නේ මේ වෘථ දෙකම තියන්නේ බීතලය වෘත මේ පැත්ේ වනේ මේ පැත්තේන මේ පුෘෂ්ටේ තියෙන්න උඩින් පේනෙත් නෑ පැත්තෙන් පේන බීතලයේ සමාශ්‍යක වෘථ මේ ත්‍රමාණෝ පේනවනේ ඔබට පේනම සමාශක වෘරත දෙකක් අදන්න තියන උඩේක යටේකයි මේ ගණකමට අඩුව කෑලි දෙකක් පෙන සමාශකෘතය කැල්ලක් පේෙන සමාශකෘරතය කෑල්ලක් වෙනවා. පෘෂ්ට හතරක් කෙනවා මේ ධාරයේ එළිය පැත්තේ පෘෂ්ටය ඇතුළ පැත්තේ පෘෂ්ටය ඒ සමාශකවෘරථ දෙකක් පිහිටනවා පිට පස්සෙ තිබන කොටසේ ඇතුළු පැස්තේ තෘර්තයක් තිබනවා එළිය පැත් දෙක සමාශකවෘරතෙන් කෑල්ලක්යෙෙන. න ගො ලකුණු එක දෙක එක දෙක එක දෙක මේ ර්‍රෝවි එකට සපයා තිබෙන නාකාරය. ඔබට විනාඩි විස්සක වගේ කාලයකදී මේ දෝවි එක සම්පූර්රයෙන් ඇඳලා මෙහි මානත් ඉදිිය යුතුයි සම්පූරෙන් ඇදලා මානත්ය දුතුයි හතවත් ටැලන්ටක දක්ෂතාවය මේ අවුරුද්ධෙති ගොඩාක් ළමයි මෙ නිසාආකාරයෙන් ඇද ගැනීමට හැකියාවත් තිබන්නේ එ හැ සමේ වීඩියෝ දර්ශන බලන ඔබ ඉදිදුරි අවුරුදුව වලද මේ විදී ඒව නැවත නැවතහන්නු බළුවන්. මේට වඩා සංකීර්ණයවත් ඔබට හන්න පුළුවන්. මොආකාරයම ගානක් දෙදස් විස්සෙත්ත හලතිපා. ක්‍රිවස් ඇඳඉල්ලාක්. අපේ එකටත්ට මෙේ නැවතේරන වමු. චිත්‍රකය සමාශක නොවේ නම් ලකුණු ලබානු දෙන්න. චිත්‍රය අංශක තියක පාදම රේකාාව මත පිහිටවාට පියුතුය. අනි වාර්යෙන් සමාංශකද ලැත්තා ලකුණු දෙන්නපා. සමාශක කොදෙවායි කියන්නේ කොහොද පුේ. පැත් අංශක තිහානත වෙන්න ඕේ මේ පැත් අංශක තිහානත වෙලා තියෙන්නවා සමාංශක වෙන්නවා අනි වාරය සමාංශකත් එකක් තමයි මේ ෆොස් ටැන්ගල් තඩ ඩැග ලි වැඩරඉළඟට කියනෝ එකේ රිජු රේකා ඇඳීම එකම රේකාවකට ලකුණු දෙක බැගින් විසි එකකට ලකුණු හදලිස් දෙකක් දෙන්න. රිජු රේකා මේ අඳ රේකාවට ලකුණු දෙක බැගිෙන ලකුණු ගොඩාක් තිය දෙ දෙකේ දෙකේ ඔ විසිය එකක් රේකා විසි එක්කට හතික් අනුවයි එවට ලැබෙනවා අතලිස් දෙකක් දැහැ ගත්තා ඉතුර ලකුණු ප්‍රමාණය දැහැගන්නවා කේන්ද්‍රය සහ විෂ්කම්පයෙන් නිවැරදිව ඉලිප්සිිය රේකා ඇඳීම එකරේකාවට ලකුණු දෙක බැගින් හතර අටයි කේන්ද්‍රෙසා විෂ්කම්පයෙන් නිවරද ඉලිප්සිිය ඉලිප්සිිය රේකා කියලෙන සමාවිශක වූෘරුත දෙවරක් හතර අටයි එලිප්සිිය රේකා හතරයි මේ සම්පූර්ණකයි ඇතුළෙන් කෑල්ලයි මේක සම්පූර්ණ එකයි ඇතුළෙන් කෑල්ලයි දෙවරක් කත රටයි දෙවරක් කත රටයි දැ මේ ගාන ඒවාහගේ ළමේ කරනකොට බොහෝවෙලාටන අන්තින් මෝතය දන්න. ොල්ලා විවාහග ප්‍රශ්්‍යපත්තරයේ පේපරේ පරීක්ෂවරයක් ගන්න ගම් අදිරවා ගන්න ගරය කවක් දිරපුළන් අඳින අදිර ේකාන ලක්ුණු එක එකක මිග ඇත දක්ෂළම මේ ලකුණු දැහැගන්නාආකාර මේ කාලයක්ත්ත එකක තරගයක් සිුේපරි ලෝපේපරිකට පෑ දෙකක් හම්බුව වෙනෝ පැදකට පොඩි වෙලා කොඩ වෙනවා අලුත් ක්‍රමවෙදට අනු එMCකෝකට වෙලා වෙති උත්තර ඔොයන්න බෑ. හිටිවල හැට දිවනකේ මොනහර ලියන්න පුළන් දෙවනු පේපරේ ලියන්න වෙලා මතිී. මේ දෙකෙම ජෑග්‍රහණය කරන පුද්ගලයා ඒ සාමාතයට හිමිකරුවෙක්. මාදකින කෝනෙන් මාධදැකී මනුව. මේ කිය විශය සිවිල් මෙ කැනිකල් ලෙට්‍රක මේ සෑම ශේෂ්‍රයකම ජෑම් එකක්. එ මේ ශේෂ්‍රයෙන් මෙ සියල්ල අධ්‍යනය කල් සබ්ජ තුනක් අමතර දෙකක් තිබෙනවතාව ඊටෝල්ට ඒකක් දා ගන්නවා කියලා කියන ඔහු ඇත්තවශයම වැඩකරුවෙක් දක්ෂ සිසුවෙක් සමාජයට අවශ්‍යෙන් පුද්ගලෙක් ලෙස මාතකින් ගිය ඔලුව මීට්‍රය හැදිල තියනවා. මේ අමුතුව මීත්‍රවයක් මේ ආරම්මක වීඩියෝ මලා බලන ඔොබ මේ එලල් විශෂයට සූධනම්මීම සඳහා විශේෂ මොරාල් එකක්. දයිවයක් ඒකය නරමුණක් සිහිය මේ සියල්ලගේම සම්පූර්ණජ දරුවෙ කොඳර හිතන්න පුළුව හැකාතව දර අධ්‍යාපට ආසාහිතර දරුවයේ පාඩාන් කර නාසිතර දරුව. පමණයි මෙන් ජයග්‍රහණය කරන්න. එ සම බල විඩෝ බල හැමෝ අධිෂ්ඨා කරගන්න මේ ම හොත ද මේ අමාරු රාජකාරය ජයග්‍රහණය කරගන්න පිළිවල ක්‍රමවේදය ඇල්ම මේ සියල්ලගමකුතු අක්කාවශෙන් ඒසා මාර්ථයක. නැත්තක් ඔබ ඒසා මාර්ථයකින් බැහැරට යනවා. මෙ ගණන් හදලාමගේ රූ පැන්දල ක්‍රීවස් සඳිනව කියරෙන කියන්න රිවස් සඇන්දහම ඉදරපනු පැතිිපු සැලස් ඇදල ැලහම ඇදනකොට බ දැනත් ආශාවක් තෘප්තියක්. මේ තෘප්තිය තමයි ඔබෝ ඉස්සරහ ටරයි යන්නේ ඔබ මේවැනි ප්‍රශ් කරන් හරි යාසයි වැ ඩොෝය ැදල බල නාසයි. අන්න අදන්න අදින්න අදන්න ලුණු අම් අඳින් අදදි අදදින්න නිරදව පේවා ඔබ ගැන ට වි්වාස ඇතිරු ඒ විශ්වාසය තමයි ඔබට ලබාදන ඉන්දනය ඉදිරියට ගවන් කරන්න අපි ඊළඟට එනවා සම්මතටනුව රිජුරේකා මාන ලකුණු කිරීම එක්කට ලකුණු එක බැගින් අටක් රිජුරේකාවල මාන දැ මෙහම ඇදපු රෝවි එකේ මතිබෙන් මේ අතට මේ අතට මේ අතට මේ අතර ප්‍රධාන මානයන් අටක් ලකුණු කරනවට ලකුණු හම් පේෙනවා එක බැකින් සම්බතට අනුව ව්‍ර රේකා මත මානයයක්න් ලකුණු කිරීම එක බැගින් ලකුණු දෙකයි මොනොදරු වක්්‍ර රේකා මේ තිබ දෙකක් තිබෙනවන අරයන් දෙක ඔය අරයන් දෙකට ලකුණු හම් පෙනවා දෙක මුල්ලකුණු ප්‍රමාණය හැටක් හම්බුවෙනවා. එතොට බහන්න පුළුවන් හැටයි නෙදී ලති අනුවක් නෙවේනිි. මේ අවුරුද් දෙදී මේ ප්‍රශ්නය එක ක්‍රජු ප්‍රක්ෂේපනෙන් ගහනවා පනිත් එක හනවා විකසනය කියන කොටසිං. එකට තිහයි මේකට හැටයි හැටයිතය අනුවක් බවට පත්තෙන. ප්‍රශ් දෙකක් කරන තිබෙන කොටස ජ ැලින් ්‍රා කාණන්න දෙක්ට බෙදවනේ. එයයක් රජ ප්‍රක්ෂේපන අනනිත්තක විකසන විකසනයට ලකුණු නොතිහයි මේකට හැටයි. හැටයි දෙය නුව බල ලස්සන්ට ලකු රැස්වනාආකාර ලකුණු ප්‍රමාණතම ැහැගන්ඩ ඕනේ. මේ තමයි ක්‍රමේ දමාවබට නැවතත් ප්‍රකාශකර සිටවා දනගලින් පි ග ගන්නඩ ේවල් නො තිෙරි නොට්ටක්කින් පහැදිි කරන්න බෙදවල් අපි ග ගගන්න. සමාලෝචර ප්‍රශ්න කරමින් අපි නැවතත්. අ්‍යාසල නිරතවෙමු කොහොමද ඉන් ඩීමක්. නිවැරදියාආකාරයෙන් කරන්න ඔෆස් ටංග තර් ැංගල න්න හොමද. මාමේ පරිච්චේදය තුළ සාකච්ඡා කරන අවසංගාන විස්් විස්ස න අවිෂ ැර්දේ යෝකතරචනා ප්‍රශ්නයෝ මෙයත් රීවස් ඇැඳීමක් ඉදිරිපනුම් පැටිපෙනු සැලස්ට අනුව අදාළව ඔබ නඳන්න තිබෙන්නේ කුමක් ද සමාශක රූපය පැෙනුමෝ සපයාතිබිත් තිබන පත්්‍රයේ. දෙදස් විස්ස ය රූපය දක්වා ඇත්තේ වානය අන්ත්‍රකොටසක ප්‍රථම කෝන ප්‍රක්ෂේපන ක්‍රමයට අඳින්ලද ඉදිරිපෙනුම් පැතිපෙනුම් සහ සැලස්මයක්ය. ඉදිරිපෙනම පැතිපෙනුම සහ සැස්ම මොන ක්‍රමයටද ප්‍රථම කෝන ප්‍රක්ෂයපන කමේද. මෙම යන්ත්‍රකොටස පෙන්වා ඇති මධ්‍ය රේකා වටා සමමිතිකය අපි රූපය බලින් ඇයිතින්? දෙදිරරිපෙනුම් පැතිපෙනුම් සැස්ම ප්‍රථම කොුණ ප්‍රක්ෂේපන කමයට මධ්ද රේකාවට සාමිතිකයි මෙරූපය දෙෙස බල ිරූපය තමයි තියෙන් මේ තමයි විස්තර කළ තියෙන් දෙ අදිච්චිත්‍ර පරිමාණයට නොවීන් එක්ස් මගින් දක්වා ඇති මූල ලක්‍ෂය ලෙස ගෙන වයිීතලය මගින් දක්වා ඇති දිශාවෙන් බැලූ විට පෙරෙන ආකාරයට එම යංත්‍ර කොටසෙහි සමාංශක පෙනුම සපය ඇති තිත්පත්‍රිකාවහි තිත්පත්්‍රිකාව කියන්නේෙත් අ කලින් කතාකරපු ජාලපත්‍රිකාවයි කියෙන දෙක එකයි. මේ සමාශක රූපන මදින දෙන ෝ...්ලයි එකක් තම කියන තිත්පත්ිකාව. හරි ලේසියක නිදහස් සතින් අදින් ශ්‍රීහෑ නඩිවු ලක් භාවිතා කරන ගලින්. ඒ ති් දෙකක් අතර පරතරේ දහයක් කියල දෙනවා. අරූල අවශ්‍යද නෑනේ තිත් ගාන ගනර මිමට ගානයන්දා මිලිබෙට හැටක් අදන තිර න තිත්. දෙක අතර පරතර හයයි. දහවරක් හයි හැටයි. දීති මාන සියල්ලම සමාන්තසක චිත්‍රහි සලකුණු කරන්න චිත්‍රී එක්මූල් ලක්ෂය තිත්පත්‍රකාාවේ දක්වා ඇති එක්මූල් ලක්ෂය සමඟ සවපාත වනසේ ගන්න. සමාංශක චිත්‍රී සැගී රේකා දැක්වීම සහ සමාශක පරිමානණය භාවිතා කිරම අවශ්‍ය නොවේ සැගිධාරපා කියලා කියනවා. ඇදීමේදී තිත්පත්‍රිකාව ආසන්න ලක්‍ෂ දෙකක් කතර දුර මිලිමිටර දායක්න සලකන් දැන් එෙනෝ පැත්තට දෙැම් බලන්න පුතේ මෙන මෙතන තිබෙනවාම ආකාරයට ප්‍රක්ෂේපන රේකාව එක ඇඳර නැහැ දෙැම් මේක ඇන්දට පස්සේ මෙක ඇන්දට පස්සේ සමාශක රූපය පෙනව මෙහෙමාවයි කියලා කිය හිතන්. අනිවාරය මෙය සැලස්මන. පොස්ටෑන්ගල් මේක හේතුව ඉදිරිපෙනුම් පැතිපෙනු මීහල නමුත් අපි කතා කරන ඉදිරිපෙනුම් පැතිපෙනුම් අනිත් පැත්ත මාරු වෙලා නේද අපි සාමාල්දර ඉදිරිපෙනෝම් මෙතර සැලස්ව මෙතන පැතිපෙනුම යට මේ දෙක මාරු වෙලා. එහරම් මේ බ්‍රමණය මොන ප්‍රණය න්ද වාමාවුරතයින්. බ්‍රමණය වා මාවෘතයිමකද වාමාවෘත කියලා කියන්න. දිරිෙනුවම පැතිපෙනුට යනකොට ඒ ඊතලයේඇට ලොක් වයිස් ලොක් වයිස් එම ත්ත ගවාම අවෘරතා කාරයට යන නිසා තයි මෙහෙම පහිටන් ඒ ඔබ දන්න කලින් පරිච්චේ දී ගනගත්තා ආකාරයට එමන මේ පැත්තර එන්න වෙන්නේ ඉදිරි පෙනුම මේ පැත්තර එන්න වෙන්නේ පැ මේ ඉදිරි පෙනුම මේ පැති නතකොට මයි මේ ප්‍රමණය වාම අවරතවෙන්නේ දැං ඔබ කල්පනා කරන්න ඉදිරිපෙනුමක් මේ විදිහර තියල පැතිපෙනුමක් මෙහමැවිල්ල සැලස්මක් මෙහෙම තියන සමාශරූපයපෙනුම කොහොම වීද ගැටලුකාරී තත්යක් අමාරුයි බහුතරැක් ල මයිට ඒ අවුරුද්දෙත් මේ අපහසුනාව හරු ොචර රෝ ට දක්ෂුණක් බේ ඇස නිවරදි ආකාරය නොබිහිටන ආකාරය අනුව මෙකට තරමක් වෙලා යන්න පුළුවන්. මේ තමයි විභාගය. දැ මේ තුළෙන් ඔබ තනි සමාසක චිත්‍රයක් ගොඩරගා ගන්න ඕොනේ. අනි වාර්රයෙන්ම එක වරන්දින්න බැරිවී කටු කස කොලයක් අරගෙන කටුව අධ නමක මෙහම නොමක මෙහහි ිටවා ඊට පස්සේ ඇදග යනකට දාලා දහසක් කන ස්වා හමතමයි පිහිතන්නේ. අන්නන්නේ අවස්ථාවේදී තෙත්පත්‍රකාවට නිදහස් සතින් මේ දින්න පටන් කන්න නැත්තැ ඔොට මකමක තම ඉඳුවෙන කළේ පොඩි වෙනම කොලේක මේ පැක්ටිස් කරන්න ඕනේ ඒවාාගේතන් ඉදිරි පෙනුව පැති පෙනුව අන්න මේ පැත්තර ඉදිරි පෙනුම ගත්තහ හරින මේ පැත්තර පැතිපෙනුමාව මේ සලස්ම මේ වැඳ පෙන්න්නන්නඕන තිත්පත්්‍රිකාෙන් මේ කොටස මේ ධාරය සාධාරණයක් වෙලාද ඔවඩි සාධාරණයක් වෙලාමි මේ ධාරය මැදකුහරය මේ කරය බාලනක ඉදිරි පෙනුමයි මේකයි සංසන්ධනය කල්ලා හර්මයෙන් මේ පැත්තෙන් බැලූ හාම ඔහොම තමයි පිහිටන්නේ දක්කුවද පැත්තෙන් බැලූ හම පැති පෙනුම දක්කවුවත පැත්තෙන් බැලුවන්ම පැති පෙනුම මේ ඇඟගල් කොටස මේ කෑල්ලනේ ඔන්න ෝක තමයි පේහි ඒත් එක්ක මේ පැත්ත ලයින්නෑ කාය පේනවා මෙතැන්ට සම්පාතය හරල මෙතින් දෙකෝනාකාරකයන් සැගි ධාරට්ටික තියෙනවා සැගි ධාරලින් අදහස් කරනවා මේ අටකුහර මේ කුහර මේ පසාරු කරයි යනලා සැගිධාරවලි අදහස් වවා උඩින් බැලූහම මේ තමයි සැලස්ම උඩින් බැලූහම මෙආකාරයි හැර ඔබ ප්‍රක්ටිස් කරන්න මේ අවුරුද්දෙත්ට ලකුණු ලබාදී තිබෙන ආකාරය දෙක 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 ලකුණු ලබාදීල තිබේ ධාරවලට ප්‍රධාන මානයන්ට දෙදස් දහන මේ අවුද්දය වගේීම ු බාදිල තිබෙනවා ලහුණු අනුවක ප්‍රමාණයක් මෙත ඇදෙනවා සමාශක වෘතයක් ඒ සමාංශක වෘර්තය මොන තලයද මේම ගත්තහම මේ මේක ඒ වශයෙන් අපි සැලකුවා මේක බී වශයෙන් සැලකුවා මේක සී වශයෙන් සැලකුවා ඒ තලයේ සමාශක වෘතයක් නිර්මාණය කරන්නවා නිදහස් අතින් අධිර තිය ල වෙලාවනම් බො වෙලාට මදිවෙයි නමුත් ඔබ හුරුනොත් නෙවැරදිව මෙයා වෙලාට කලාට ඇඳගැනීමේ හැකියාව තිබේවි දැන්ගන්න අපි මේ පරිච්චේදය මෙයාආකාරයට අවසන් කරන්න සූ දනම් වෙනවා මේ පරිච්චේදය තුළ පහුගේ අවිබාන් ගෞරුදු වල කිහිපයක මේ රෘුජු ප්‍රක්ෂේපන මූල ධර්මය කුහොම දාවේ නොද ලාපපුරොත් වන අපෙන් කියන කාරණාව ඔබෙන් බලාපොරොත්වන කාරණාවම ඔබ බලාදහසක්කාාව. තාම ඔබ මේ ඇදීමක් සඳහා සූ දනම් නැහැ තාම මෙම ඇැදීම සඳහා තවම ඔබට මේ ඇදීම සඳහා තව කොටසක් අවශ්‍යයි මාන සලුණු කරන නිවැරදි ක්‍රමවේදයසා කැපුුම් තල චේදිය තල සලකුණු කරන ආකාරය ඔබට අවශ්‍යයි. පස්ස වන කොටසත් අධ්‍යනය කරන ඔබ පස්සන කොට සධ්‍යනය කරාට පසේ පසන කොටසේ පරිච්චයද අධ්‍යනය කරාට පස්සේ ඔබට පුළුවන් පහුගේ භාග ප්‍රශ්න තනය අරගෙන ඔබටම මේ නිර්මාණය කරන්න පහුගේ ාග ප්‍රශ් මේ දක්වා අතිමට පහුගේ භාග පරනසිියල්ල ඔබ වසින් තනය අතින් ඇඳ ඇන්දට පස්සේ තමයි මෙය ඔබගේ ඇඟට වදින්නේ මාකින්න එක බලන්නපා තනය ඇදල ප්‍රශ්යක් තිබොත් මාකිින්නක බලන්න ශ්යට පිතුරහ ඇන්නේ ගුරයා විර මකීන එකක නාකකින්නෙක ඒ ප්‍රශ්යට පිළිතුරවට ලැබෙනවා දැවම එක බේසික කන් . අපි මේයා කරෙන් හතරන කොටසාවසන් කරමු පස්වන කොටසම මේ පාඩමි කොහොමද සමාංශකරූපය පෙනුම්මට එම නැත්නං රජත් තැලවට ඉදිරිපෙනුම් පැතිපෙනුම් වට මාන යොද නිවැරදි ආකාරය සහ චේදිය පෙනු සටහන් කරන ආකාරය කොහොමද කියලා ඉලක්කොඩසිං අපි අත්්‍යෙනකරු.